නමුතන්සසේ බගවෙතු වරහතු සභභ දමමිසු අප පටි හතඥාන චාාරස්සෙ. දස බල ධරස්ස චතුවී සාර ජෙවිසාරෙ දස්සෙ. සබ්බ සත්හතුතුතෙමස්ස දමමිසරස්ස දමමරාජස්සෙ. දම්ම සාමිස තතාාගතස්ස සභබඥුණු සම්මා සමබුද්බුදස්සේ නමෝතස්ස භගවතු වරහතු සමභදමමිසු අපපටි හතඥානචාරස්ස. දස බල්ල දරස්ස චතුු වී සාර් ජෙ විසාරෙදස්සෙ සබ්බ සත් පතුතුතමස්ස දනමිසරස්ස දදමරාජස්ස දමමස් සාමිස්ස තතාාගතස්ස සබබඥනු සම්මා සමබුද්බුදස්සෙ. නමෝතස්ස භගවතු අරහතු සබබදමමිසු අපපටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතුවිසාර ජෙවිසාරය දස්ස සබබ සත්තුතුතෙමස්ස ධනමිසරස්ස ධම්නමරාජස්ස දම්නමස් සාමිස. සතාගතස්ස සමබඥනුලෝ සමමා සනම්බුද්බුදස්ස සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් කෙරෙහි, අසේමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස. ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රභණය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒතුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසෙන්ලත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ කුසල් හේතුවාසනාවේවා කෙන පරම අර්ථය ඇතුව. පිනතන අද ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට. අපි පහුගිය දිනවල සාකච්ඡා කරන්නටයදනි අචින්තේය කියන සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතිය තමයි සඳහන් වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අසීමමාන්තික ගුණ එවගේම භාගිතුන් වහන්සේගේ අනන්ත බව බුදුගුණේ තියෙන අනන්ත බව පැහැදිලි කරෙන සූත්‍ර දේශනාව මේ දේශනාව ඇසුරෙන් සිදුකරන හතරවෙනි ධර්ම දේශනාවයි අද සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ පෙනතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්ත වෙන හැටිය අපි පහුගේ දේශනාවල් වල මතක් කළා බුදුගුණ භභාවනාව වඩන්න බලාපොරොත්තුවෙන අයට මේ සූත්‍ර දේශනාව මහත් වූ උපකාරයක්. බුදුගුණ අනන්තයි කියල කියහම බුදුගුණ කොහොමද අනන්ත වෙන්නේ කියන කාරණාව පිළිබඳව කරුණු තමයි සාකච්ඡා කළේ. පෙනතිනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් තිබුණා. නිතර නිතර ධර්මය තුළින් අපේ ගැ අහල තියෙන. මේ මහාපුරුෂ ලක්ෂණ කොහොමද ලැබුණේ මොනව කරලාද ලැබුයි කියන කාරණාවත් ඉතාම විශේෂයි. බුදුරජාණන් වහන්සේ හැර තවත් මහාපුරුෂ ලක්ෂණ තිබුණාය මේ සාසනි ඉන්නවා. මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකම් රහතන් වහන්සලා දෙන්නෙක් ශාසනය වැඩහිටියා. ඊට අමතරව තිස් දෙකම නැතත් යම් ප්‍රමාණයක් තිබිච්ච රහතන් වහන්සේලා තවත් වැඩ හිටිය. විශේෂයෙන් නන්ද මහරහතන් වහන්සේ එකන බුදුරජාණන් වහන්සේගේම මල්ලි ප්‍රජාපතතියේ ගෝතමින් වහන්සේගේ පුතනුවන් මෙ නන්ද මහරහතන් වහන්සේටත් මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකම තිබුණා සිද්ධහාර්ථ මහභෝසතාන්නන් වහන්සේගේ පුතා රාහුලකුමාරය පස්සේ කාලි ශාසනය පැවිදි වුුණා රහත් වනා හුලු මරහතන් වහන්සේටත් මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකම තිබුණා. මහාකාශ්‍යපාදී මහරහතන් වහන්සේලාට ඉං ලක්ෂණ කීපයක් තිබුණා ලොතුරා බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණය ලබඩ සංසාර කොයි කොයි විදිහට කුසල් රැස් කරන්් ඇද්ද. බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරහම අපි අසම සමයි කියන කාරණාව සඳහන් කරනවාන එක එන කිසිම කෙනෙකුට සමාන කරඩ බෑ සමාන වෙනවන තවත් ලෝතුරා බුදු කෙනෙකුට ම විතර ඉන් බාහිර කිසිම කෙනකුට සමාන නෑ එනිසා තමයි අසම සම කියල කියන්නේ එක බුද්ධෝත් පාද කාලයක බුදුරජාණන් වහන්සේෙනමයි පහළිවෙන්නේ බුදුරජාණන් වහන්සල දෙනමක් ලෝක එකට පහළ වෙන්න නෑ හේතු ගණනාවක් සඳහන් කරනවා එක හේතුවක් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේල දෙදනෙක් ඔසෝවාගන ඉන්ඩ මේ මහපොලෝ සමත් නෑ කියලා මහපොලෝට බර වැඩි ඒ තරම්ම ගුණකදම්බයක් ගුණේ බර වැඩි නිසා මහපළෝ සමත්නෑ කියල සඳහන් කරනවා එනම් එක බුද්ධාන්තරයක වැඩයින්න එක බුදුරජාණන් වහන්ේ නමයි එතකොට ඒ බුදුරජාණන් වහන්සේට සමාන කවුරුවත් ඒ බුද්ධ කාලය තුළ නෑ ඒ නිසා තමයි අසම සම කියල කියන්නේ එනම් මේ මහාපුරුෂ ලක්ෂණ සක්විති රජවරුන්ටත් තියෙනවා නන්ද මහරහතන් වහන්සේ සංසාරය කොයි තරං සක්විති වෙන්්ඩ ඇත්ද පාරමිතා පුරාගනන කොට. මේ ජීවිතෙත් පැවිදි නූනානං සක්විති රජි. රාහුල මහරහතන් වහන්සත් එහෙමම තමයි. අපේ ශාසනයේ අසූ මහාශ්‍රාවකයන් වහන්සේලා මහාකල්ප ලක්ෂයක් පෙරුම්පුරණ කොට. අග්‍රශ්්‍රාවකයන් වහන්සේල දෙනම. මහාකල් පාසංකීයකුත් ලක්ෂයක් පාරමිතාපුරණකොට කොච්චරනං සක්කති වෙන්ඩ ඇත්ද. පන්නතින සක්විති වෙච්චවාර බොහොමයි නමුත් කවුරුවත් බුදුනේ නෑ. එනම් සක්විති රජිරුවන්ටත් මහාපුරෂ ලක්ෂණ තියෙනවා මහරහතන් වහන්සේලාටත් මහාපපුරුෂ ලක්ෂණ තියන මහරහතන් වහන්සේල හිටිය නමුත් ඒ කවුරුවක් බුද්ධත්වය කෙනතැනට විල්ලන එන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ශාක්ෂාත් කරගත්ත මහබෝසතාණන් වහන්සේ. මහාපපුරුෂ ලක්ෂණවලින් යුක්තයි. එන බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයයි මහ රහතන් වහන්සේ ගේ ලක්ෂණයයි දෙතිස් මහාපුරුෂ ලක්ෂණම තමයි. නමුත් ඒ සාමාන්‍යයේ අපි කතා කරන රහත් මට්ටමටයි. ලොවතුරා බුද්ධත්වය ලබාගත්ත මට්මයි අතර විශාල වෙනසක් තියෙන නිසා මේ පුරුෂ ලක්ෂණ ලබන්්ඩ අන් සියලු දෙනා මොනම්මන විදිහේ පිංකංකලාද එ සියල්ලටම වඩා වැඩියෙන් පින්ංකරල වැඩියෙන් පාරමිතාපුරල තියෙනවා බුදුරජාණන් වහන්සේ. විශේෂයෙන් මෙච්චර මෙච්චර පින්කලා කියල නෙමෙයි. වචන හතරකින් තමයි කියලති. ොකක්ද මේ වචන හතරින් සඳහන් කරලා තියෙන්නේ උපචිතත්තා උත්සන් නත්තා විපුල මේ පින් කරලදන්න හැටි කටත්තා කියල කියන්නේ පින් කරන්්ඩ ඕනේ උපචිතත්තා නැවත නැවත කර්ඩු. න උදහරණයක් සඳහන් කළොත්. අපි බොරොලු කැටයක් එම නැත්තන් ගිල් බෝලය. වැලි සහිත පොළොවක දැම්මහම නැතම් පොලොව මතුපිට දැම්ම හම එක ඒ තරම් පේන්නේෙ නෑ මො එකයින්නේ එතෙන්ට දෙකක් තුනක් හතරක් පහක් දාපුහම ටිකක් වැඩිපුර පේනවා. සීයක් දාහක් දහදාහක් විතරය එකතු කරහම. ගිල්බෝල කන්දක් පේනවා ආංඒවාගිත මයි එකම කුසල කර්මය නැන නැ නැවත 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 කරලතිෙනවා. එතකොට නැවත නැ නැවත නැවත එකම කරහම එතන පින් කන්දක් බවට පත්වෙනවා එනම් කටත්තා කරන්ඩ ඕනෙ උපචිතත්තා නැවත නැවත කරණ්ඩ නේ උත්සන්නත්තා එහෙම නැවත නැවත කර හම ඉහලට එස විලා පේනවා අතින්ට ජිල්බෝල නැවත නැවත දැම්ම හම ජිල්බෝල කන්දක් පේනෝ එකම පින්කම නැවත නැවත කරහම එතන පින් කන්දක් තියෙනවා විපුලත්තා එතකොට පින්නතුනී එකම පින්කම නැවත නැවත කරලා තවත් නොයෙක් පින්කං ඒ විදිහටම නැවත නැවත කරලා ක විශාල වශයෙන් පින් රැස් කරලයි තියෙන්නේ නොයෙක් ආකාරයේ පින්කං කරලයි තියෙන් අපි මේ විදිහට උදාහරණයක් සඳහන් කළ අපේ බුදුරජාණන් වහන්සේගේ අභිණීල සුනෙත්ත ඉතාම ලස්සන ඇස් දෙකක් තිබුණා ඊට සමාන ඇස් දෙකක් දෙවියන්ටත්නෑ ප්‍රහ්්‍යෑන්ටත්නේ මිනිස්සුන්ට කොහොමත් නෑ භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර සඟලට සමාන නේත්‍රයක් තිබුණ කෙනෙක් වෙන කොහෙවත් නෑ ඒ තරම්ම ලස්සන ඇස් දෙකක් ලබන්ඩ මොනවාගේ පින්කං කරන්න ඇද පින්නතුනී අපි කෙනෙකුට රවල බලනකොට කේන්තිීන් බලනකොට අප ඇස් දෙකත් වෙනස් වෙලයි තියන්නේ රතුපාට වෙලා බලන කෙනාට මුහුණ දිහා බලන්ඩ බය හිතෙන බවක් තියෙනවාඒ බයත් එක්ක ඒ මූනැතිබිච්ච සිරියාවන්තකම නැති වෙලා භයානක මූනතිය විරූපී මූනක්ති අරමුණ කරලා බැලූ බැලූ අතේ පේන මහා කඳු යායක්වාකි අපිටත් භාගිතු ආසි දේශනා කළා. මේ ජීවිතයේ යටත් පිරිසිෙන් තිසරණ සහිතව පන්සිල්වත් ආරක්‍ෂා කරගෙනු. දසදානවස්තුූවත් සම්පූර්ණ කරන්න කියලා. පිනතුන හිතඩකු දසදාන වස්තුව වරක් දෙවර තුන්වර කතරවර නෙමෙයි නොයෙක් වර මේ ජීවිතය අපි සම්පූර්ණ කරහම මරනාසන්න වෙලාවේ තමන් කරපු පිින්කං ටික කල්පනා කරනකොට. මේ මේ විදිහේ පින්කං කරා කියලා හරියට නිකන් කඳු යායයක් වගේ දකින්න පුළුවන්. හැම තැනම පෙන්නේ අපි කරගත්ත පුුණ්්‍ය කර්ම තමයි. එනක් මහබෝසතානන් වහසේ පින්කරපු හැටි තමයි මේ කියල තියෙන්නේ කටත්තා කරලා තියෙනවා. උපපචිතත්තා නැවත නැවත කරලා තියෙනවා. උස්සන්නත්තා. ඉස්සිලා ඉස්සිලා පේන හැටියට කඳු කඳු වගේ පින්කං කරලතියවා. විපුලත්තා හාත් පස බලහම හැම පැත්තෙෙන්ම පේන තමන් කරපු කු සලකර්මයම පැතිරිලා පේන්න පටන්ගන්න. ඒ තරන් පින්කරල තමයි මේ මහාපුරුෂ ලක්‍ෂණත් ලබලතින්. එහෙමන ඒ කරපු තරන් පාරමිතාව පූරණය කරල නෑ කිසි කෙනෙක්. ඒනිසා අන් සියලු දෙනාටම වඩා භාගතුන් වහන්සේගේ ලක්‍ෂණ ඉතාම හලයි. ඊනඟට පිනතු සඳහන් කරනවා විශේෂයෙන් අනන්ත සක්ල සක්වලවල් වල සීමාවක් නෑ. අනන්ත ජීවීන් එට ඒසක්වලේ කොච්චන ජීවිීන් ඉන්නවා අනන්ත සක් වොලවල්ලොල දිවියලෝකවල, බ්‍රහ්මලෝකවල, මනුස්සලෝකවල, තිරිසංලෝකවල, ප්‍රේතලෝකවල. ආද හැම්ම සක්වලක හැම සත්වයෙක්ම එක්කෙනෙක් පින්කං සීයක් කරලා තියෙනවා එක්කෙනෙක් එක සතෙක් පින්කං සීයක් කරලාතියෙනවා කාරණාවයිමි පැහැදිලි කරන්නේ එතකොට එක්කෙන එක පින්කම සියවතාවක් කරහම මේ අනන්ත සක්වලේ අනන්ත ජීවින් කරපු පින්කං ප්‍රමාණය එකතු කළොත් කොච්චර ප්‍රමාණයක් වේද ඒ කාරණාව සරුවගඥතා ඥානයකට වැටහෙනවා මිසක් අපිට තේරෙන්නේ තේරෙන්නේ. දෙනක් සඳහන් කරනවා අනන්ත සක්වල අනන්ත ජීවීන් එක්කෙනා එක පින්කම සියවතාව බැගින් කරලා ඒ පින්කං කන්ද එකතු කළොත් කොච්චරක් වෙයිද ආන් ඒ එකතු කරපු ප්‍රමාණයේ වගේ පින්කං සීයක් මහ බෝසතා නැන් වහසේ තනියම කරලාතියවා කියලා එතකොට ඒ. රණාව විශහාල අනන්ත බවක් තියෙනවා. බුදුගුණා අනන්තයි කියල කීවට අපිට එක කවදාවත් තේරුම් අරගෙනවර කරන්න බැරි එකයි. ඊළඟට පිඩතනේ තෞතිසාවේ අභිධර්ම දේශනාව කරපු අවස්ථාව මේ අනන්ත බව තේරුම් ගණ්ඩ තවත් අවස්ථාව. බුද්ධත්තයෙන් හත්තෙන වස්කාලේ තීර්ථකයන් දමනය කරඩ යමකම හා ප්‍රාතිහාරය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයෙන් පස්සේ රුවන් සක්මනයේදම කල්පනා කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාරයෙන් පස්සේ මොකද්ද කළී කියලා ඒකයනි භාගිතුන් වහස ඇයි එහෙම බලන්නේ බුද්ධ වන්සේ සිරිත ආරක්‍ෂා කරට. ැම බුදුරජාණන් වහන්ස නක්ම එක බලනවා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තීර්ථකයන් දමනය කරන්නඩ යමක මහා ප්‍රාතිහාරය දැක්කු අට පස්සේ තෞතිසාාවට වැඩම කරනව වස් සමාර්ගනමෙන්ට ඒ සම්ප්‍රදායට අනුව අපි භාගිතුන් වහසත් හත්තනි වස්කාලෙ ගත කරන්නේ තෞතිසාාව. බුදුරජාණන් වහන්සේ තෞතිසාාවට වැඩිය නමුත් කෝටි ගණන් මිනිස්සු එකතු වෙලා ඉන්නවා මේ ප්‍රාතිහාරය බලන්ඩාපුවය. ඒ අයට භාගිතනන් වහසේ දකින්න නෑ. පස්සේ මහමුගලන් මහරහතන් වහන්සෙන් අහපු හම බුදුරජාණන් වහසේ කෝ කියල. අනුරුද්ධ මහරහතන් වහන්සගෙන් අහන්න කිරවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කළා තවතිසාාවට වැඩිය කියලා. මාතරෘු දිව්‍යරාජාණන්ටේ. අබිධර්මය දේශනා කරන්නයි වඩින් සියලූම බුදුරජාණන් වහන්සේලා අභිධර්මයේ දේශනා කරලා තියෙන්නේ මුලින්ම තවතිසාවේ එනිසා අපේ භාගිත වහන්සෙත් වැඩියා එතකට මාතෘදී විරාජය වැඩයින්න කොේද තුසිත භවනේ තුසිත භවනීදලා විශාලදිව්‍ය පිරිසක් කෝටි ගනක් දෙවිවරුත් එක්ක අවතිසාාවට වැඩම කරනවා. පිනතින මේ මාතරුව දිවිරාජයක් කියල කීවට මෙ පිරිමි දෙවියෙක් ඇයි මාතරු කියන නම කියන්නේ බෝසතාණන් වහන්සේගේ අම්ම නිසා දිව්‍ය අංගනාවක් නෙමේ මාතර දිවිරාජයක් කෙල කියන්නේ පුරුෂ දෙවිය ැටියට තමයි සඳහන් කරලාතියන්නේ. එතකොට තුම් මාසයක් වස් සමාදන් වෙලා අභිධර්ම දේශනාවද දෙවියන්ට කරන. එ තවතිසාාවය එක ව අපේ අවුරුදු සීයක් ඕනේ තෞතිසාාව එක දවසකට අපේ අවුරුදු සීයක් ඕනෑ. එතකොට ඒ දෙවියන්ට දවසකට එකවේලක් හොඳටම ප්‍රමාණවන්. ආහාර ගන්නකොට දවසකට එකවේලක් හොඳට මැති. එනම් අපේ අවුරුදු සීයකට වතාවක් නේ දේ දෙවිය ආහාරවෙල ගන්න. න බුදුරජාණන් හන්සේ මනුෂයෙක්. බුදුරජාණන් වහන්සිට ආහාරවශ්‍යයි ආහාර වලඳන් නැතුව තුම්මාසෙම වැඩයින්නත් පුළුවන් දවස් අනුවයින්නේ. භාගිතුන් වහසට අධිෂ්ඨාන ශක්තියෙන් එහෙමන්ට පුළුවන් සත්සතිය ගත කරන කාලී දවස් හතලිෂ් නමයක්ම වැඩහිට නම්. දවස් අනුවක් වැඩයිඉන්නවා කියන එක භාගිතුන් වහසට කොහොමත් අපහසුවක් නෙමෙයි නමුත් භාගිතුන් වහසේ ධ වලදන්ඩ පින්්ඩපාතිට වඩිය දෙවියෝ එකවේලක් ආහාර වලඳන කොට දවසකට එක පාරක් භාගිතුන් වහසසි පිණ්ඩපාති වැඩිය හම මේ දේශනාව ඇතුළේ අනූ වතාවක් මේ දේශනාව නොවත් හන්ඩ වෙන. ද අනුවක් තියෙනව දවසකට එකවෙලක් පින්්ඩ පාති වඩිනව කියලා කියන්නේ වතාවල් අනුවක් දේශනාව නවත් ඇන්න ඕනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව නතර කළට එක දෙවියන්ට දැනන්නේ නෑ. ඇයි දෙවියන්ට දැනෙන් නැත්ති දෙවියන්ට ධර්ම දේශනාව සිදුකරන අතරේම බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනව තවත් බුදුරුවක් ැ අධිෂ්ඨාන කරලා බුදුරුවක් මවනෝ. බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් නැගිටින වෙලාවට බස් සමාදන් වෙලා ඉන්න පාණ්ඩු කම්බල සයිල් අසන. ආසනයෙන් නැගිටින වෙලාවට අර නිර්මිත බුදුරජාණන් වහන්සේ භාගිතන් වහන්සේ විසින්ම ආසනී වඩා හිඳරුණවා එක දෙවියන්ට තේරෙන්නේ ආසනය උඩම මවනෝ. ඒ වුනට පින්නතුනී මවපු බුදුරුවකට පුළහන්ද දහම් දේශනා කරට දේශනා කරන්න ධර්මය වැටහෙන්නේ වැටහෙන්නේ නෑ. තන් වර්තමානය අපි නොයෙක් යන්ත්‍ර සූත්‍රහද පරිගනක යන්තරයක් නමුත් අපි දෙන දත්ත ප්‍රමාණයට වැඩ කරනවා ක්‍රෝබෝයන්තරයකුත් එහෙමයි අපි දීල තියෙන දත්ත ප්‍රමාණයට අනුව ක්‍රියත්ම කරෙනවා. එනම් නිර්මාණය කරපු දේකට හිතලා යමක් කරන්න බෑ. එනක් නිර්ුමිත බුදුරජාණන් වහන්සේත් එහෙමයි. අපිට තේරෙන්නේ නෑ කොහොමත්. අපේ භාගිතුන් වහස්සේ දෙවියන්ට අභිධරුමයේ දේශනා කරන ගමන්. අපිකිෙම භාගිතුන් වහස උදේ නමේයට පි්ඩපාතිර වඩින්ට සූදානන් වෙනවා කියලා. නැවත භාගිතුන් වහන්සේ ධර්මාසනයට වඩින්නේ දවල් දෙකට කියල සඳහන්කලු. ධානිිින් පස්සේ භාවනා කරන වෙලාවත් ඉවර වෙලා තමයි නැවත වඩිනවා කියල කියන්නේ. අපිගේ මෙතකොට පැ පහක් කියලා. නමයේ ඉඳලා පැපහක්. ඉදිරියට දේශනාවී යුතු ධර්මය අධිෂ්ඨාන කරනවා. සාමාන්‍යකනෙකුට කාර්වා දෙකක් කරඇකිද. එක දේශනාවක් කරන ගමන්, ඒ දේශනාව නතර කරන්නේ කොතනද එතන ඉඳලා පෑ පහක් අපි කියමු. එ පැය පහක් දේශනා විය යුතු ධර්මය අදිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සගේ දේශනාව ඉතාම වේගවත්වාගවිලාසය ඉතාමත්ම වේගවත්. සඳහන් කරනවා තෞතිසාාවය අභිධර්මයේ දේශනා කරනකොට වග විලාසේ සාමාන්‍ය අයට ධර්ම දේශනා කරනවට වඩා ඉතාමත්ම වේගවත් කියලා. සාමාන්‍යයෙන් අපි එක වචනයක් කතා කරනකොට. බරජාණන් වහසේගේ ශ්‍ර අර නිර්මිත බුදුරුව අධිෂ්ඨාන කරපු ධර්ම ප්‍රමාණය දේශනක නිර්මිත බුදුරජාණන් වහසේ ආසනයේ වැඩඉන්නවා අධිෂ්ඨාන කරපු ප්‍රමාණය දේශනාවිෙනවා දෙවියන්ගේ කල්පනාව භාගිතන් වහසේ ආසනය වැඩන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ අනවතප්ත විලගාවට වැඩලා සැනහිලා උතුරුකුරු දිවයිනට පින්ට පාති වඩිනෝ නැවත පිඩිසිගාගෙන අනවතප්ත විලගාවට වැඩල සිංගාගත්ත දානෙ ටික වලඳලා විවේක ගණ්ඩ ඒ ළඟතියෙන සඳන්වනාන්තරයේකට වඩිනව කල සඳන් කරනු චන්දන උද්‍යානයක් කිල්කයෙන් සැරියුත් මහරහතන් වහන්සේ භාගිත නොහසි විවේක ගන්න වෙලාවට එතෙන්ට වඩිනු එතෙක් දෙවියන්ට දේශනා කරපු ධර්මය සැරියත් මහරහතන් වහන්සේට මාතෘකා හැටියට දේශනා කරනවා. දේශනාවම කරන්නනෑ මාතෘකාටික වගේ තමයි කියන්නේ. මාතෘකාව සඳහන් කරහම ඒ මුළු දේශනාව අවබෝධ කරගඩ තරන් මහප්‍රඥ්ඥාවක් සාරිබුත්යෙන් වහන්සට තියෙනවා. සැරියොත් මහරහතන් වහන්සේ ඒ ඉගනගත්ත ධර්මය මනුස්සරෝකට ඇවෙල්ල. ික්ෂූන් වහන්සට දේශනා කරනවා ආංගේ දේශනා කළ ප්‍රමාණය තමයි අදපි සප්ත ප්‍රකරණයගෙල්කෙන් අභිධර්මය ප්‍රකරන හතයි ඒ ප්‍රකරන හත සාරිපපුත්යන් වහන්සේ ගෙනගෙනැවිල්ල දේශනා කරපු ප්‍රමාණයේ එහන පින්නතුන එතන තින්වා මහප්බුදු මානන්ත බව බුදුරජාණන් වහන්සෙනමක් මවන්ඩෝනේ බුදුරජාණන් වහසේ සිවර පොරවන විදිහ අධිෂ්ඨාන කරඩුව නෑ පාතරයක් අරගෙනීඉන්න විදිහ වෙන මදිිෂ්ඨාන කරඩුව නෑ පිඳතින එක් වචනයක් වචනයක් ගානේ තොල් හෙළවෙන හැටි දිවහෙලවෙන හැටි නෙත් යොමන දිසාව නෙත් යෙමිය යුතු ආකාරය සියල්ල ම අධිෂ්ඨාන කරන්නපේ. ඒ සියල්ල ම අධිෂ්ඨාන කරන අතරේ දේශනාවෙන්ට ධර්මත්ත දිිෂ්ඨාන කරන්න ඕනේ හිතල බලන්ඩ මේ කාරණාව කාටද කරන්න පුළුවන් කියලා සරුවන්ඥයන් වහන්සේ නමකට විතරක්ම කරන්න පුළුවන්දය එතකොට ඒ ඥානශක්තියේ මොන අනන්ත බවක් තියෙනවද මේවාගේ විශ්මිත වැඩක් කරන්නට බුදුගුණා අනන්තයි කියල කිය හම ඒ අනන්ත බව අපිට කොහොමත් තේරන්න. නමුත් එක අනන්ත බවක් අරගෙන ජීවිතයේ මෙනෙහි කරන්න පටන්ගත්තු ආගේ පුද්ගලයට මේ බුදුගුණ භාව හොඳට වැඩෙනවා. ශරීරයේ රෝමකූප සෙලවෙන හැටි පවාදිිෂ්ඨාන කරන්න නේ. එන අභිධර්ම දේශනාව ඒ විදිහට අනන්ත වෙනවා. ඊළට ධාතුන් වහන්සේල පිරිබඳව අධිෂ්ඨානය. ාගින් වහස පිරිණුවම් පැවට පස්ස මෙන්න මෙච්චර ධාතුන් වහස ප්‍රමාණයක් ඉතුරු වෙන්්ඩෝනෑ. කිය බුදුරජාණන් වහසේ විසින් අධිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහසේ අධිෂ්ඨාන කරපු ප්‍රමාණයේ විතරයි ධාතුන් වහසල ඉතුරු වෙන්නේ අනික් සියලුම ධාතුන් වහන්සේලා අලු බෞට පත් වෙලා ඉවර වෙන ශරීර කොටස්. එත කොච්චර ධාතුන් වහසල ප්‍රමාණයක් ඉතුරුවෙන්ට ඕන කියෙල අධිෂ්ාන කළාද පිනතුනි ඇයි ධාතුන් වහසල ඉතුරුවෙන්ට අධිෂ්ඨාන කරන්නේ. ඒකාරණාවත් පැහැදිලි කළොත් ඇයි බුදුරජාණන් වහසල ධාතුන් වහසල ඉතිරු කරන්නේ. එක කාරණාවක් තමයි අනුකම්පාව නිසා. කළගුණ සැලකීම නිසා මොකදමෙක් මොන කළගුණ සැකීපට. මහා කල්ප අසංක්‍ය හතරයි ලක්ෂේක පාරමිතා පුරාගනාපු සංසාර්ගමනි. මේ පාරමිතාවල් සම්පූර්ණ කර ගණ්ඩ මහා බෝසතාණන් වහන්සේට කීදිනෙක් නම් උදව් කරඩෙඇද්ද. කී දිනෙක් උපකාර කර්ඩ එද්ද. මහාකල්ප අසංක්‍ය හතරක් පුරාවට පාරමිතාවල් පූරණය කර ගණ්ඩ උදව් උපකාර කරපු සියලු දෙනාම මහා බෝතාවන්හස බුද්ධත්වය බනකොට මනුසලෝක හිටිය නෑ. දෙවියන් බබුන් අතන හිටියෙත් නෑ. අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුකාලයේ අවුරුදු හතලිස් පහක්වාගේ බොහෝම කෙටි කාලයයි. පිරිනිවන් පැෑවට පස්සේ අර තමන්ට උදවකරපු අයට කවුද සලකන්නේ එතකොටි. ආං ඒ අයට අත්. රැස් කරගන්ඩ උපකාරයක් හැටියට තමයි ධාතුන් වහන්සල ඉතුරු කරන්නේ. ධාතුන් වහන්සේට කරන වන්දනාවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවත් ආනිසංස දෙකක් නෙමයි අපිට ගෙනල්ල දෙන්න එකක්මයි. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳල්ලා ලබන ආනිසන්සේ හා සමා නානිසසයක්. ධාතුන් වහන්සේට වන්දනා කරලත් ලබන්ඩ පුළුහන් නං ඒ ආනිසන්සේ අපි කොහොමද ලබාගන්නේ. ඒ කියන්නේ අදත් ඒ ආනිසන්සේ අපිට ලබන්න පුළහන් කියන එකනේ. එන කොහොම දෙ යානිසන්සය ලබන්නේ යද. ආ එතෙන්ට තමයි වටින්නේ ජීවමාන සම්මා සම්බුද්ධ සඥ්ඥාව කියනෙක්. ඒ කොහොමද ජීවමාන බුද්ධ සංඥාව කියල කියන්නේ. පිනතුන් යම් චෛත්‍ය මලූකට ඇතුල්ලිෙනවා එමන තං ධාතුමන්දිරේකට විහාරමන්දිරේකට බෝධි මළුවකට අපි ගමන් කරනවනං අපි මෙට මෙහෙ මආධිෂ්ානයක් තිහාගණ්ඩුනේ සැවැත්නූර ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාල්ලි අපට අවස්ථාවක් ලැබුණනන් ජේතවනාරාමයේ සුගන්ධකුටිය ඇතුළට ගිහිල්ලා. ශද්වර්ණ රශ්මියය විහිදෝ විහිදෝ වැඩඉන්න බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව තුළට ඇතුල්ලෙලා. බුදුරජාණන් වහන්සේගේ මුව මඩද සහ. කාන්තිමත් ශ්‍රීදේහයේ දිහා බලලා වන්දනා කරගණ්ඩ අවස්ථාවක් ලැබුණ නං. අපි කොහොම වන්දනාරයි. අපි කොහොම බුදුරජාණන් වහසළඟට යයිද කියන කාරණාවට යන්ඩුවනෑ ඇත්තටම සුගන්ධකුටියට යන්ඩ ැබුණනම් යන විදිහ කොහොමද ඒ විදිහට ඇතුළලෙන්ට චෛත්‍යවල්ලුට ඒ විදිහට ඇතුලෙන්ඩ විහාරමලුට විහාර මන්දිරී ඇතුළට එදා සුගන්ධකුටේ වැන්දනම් මෙහෙමයි වඳන්නේ කියන විදිහටම ඒ විහාරමන්දිරී ඇතුළි වදනක. ආං ඒ ශ්‍රද්ධාව ඒ පැහැදීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ලබන කුසලේ හා සමාන කුසලයක් අපිට අත්පත් කර වුණො. දම්පැන් පූජා කළත් එහෙමම තමයි වර්තමානනං සමහර අය බොහෝ තර්ක කරනවනි මේ පිළිමවලට පූජා පැවැත්ව කියලා අනිසංස ැබෙනවද කියලා. ා පවත්වනායට නොයෙක් දේවල් කියල චෝදනා කරනවාන නමුත්මින්නතිනී කාරණාව දීනිමිතන. සැවත් නූර ජේතවනාරාමි ඒ සුගන්ධ කුටියේ ඇතුලට ගිහිල්ලා දානිවේලක් බුදුරජාණන් වහසට පූජා කර ගණ්ඩ ලැබුණනං. මං ලෝතුරා බුදුරජාණන් වහන්සට දානි හදන්නෙක හොමද. ආං ඒ චේතනාව මත පිහිටලා බුද්ධ පූජාව සකස්ර. ඒ සුගන්ධකුටියට අරංගියන්නන් ගෙනියන දක්කිනෝදක ද නැත්තන් අත සෝධන පැන්වල ඉන්නලා. ඉස් සියලුම දේවල් බුදුරජාණන් වහසගේ ප්‍රතිමාවළඟ තැන්පත් කරලා ජීවමාන භාගිතුන් වහන්සි ධනි පිළිගැන්වා කියෙන චේතනාවින් වන්දන කර. ඒ කුසලයේ අඩු නැතුව ලැබෙන බව අපේ ධර්මේ බුහෝතැන් වල සඳහන්කරලතිනවා. ආංඒකටයි. ජීව මාන බුද්ධ සංඥාව කලකයන්. එහමන ධාතුන් වහන්සේ ඉතුරුවන්ද අඩිස්ථාන කළේ මොකටද අන්න එවන් ශ්‍රද්ධාවන්තයන්ට සංසාර සාගරයෙන් එතරයන්ට කුසල් රැස්කර ගණ්ඩ අවස්ථාව උදා කරන්නයි. භාගිතුන් වහන්සට පාරමිතාපුරණ කාලේ උද උපකාරකරපු කෙනෙක් නමුත් පස්සෙ කාලි මිසුගතිය ඉපදිලා. ධාතුන් වහන්සේල වන්දනා කරලා පුද පූජා පවත්තුලා තමන් ඒකින් පල්ලනිලනවා. ඒ අයික්‍රතු ගෙන සැලකීම කියලකීව ඒ අයට ප්‍රයෝජනගන්න. කොච්චර ධාතුන් වහසල ප්‍රමාණයයක් ඉදිරු කරන්ඩ එඇද්ද. ද්‍රෝනාටක් කියල සඳංකරයි. මහා ධාතුන් වහසල ඇරුණහම මහා ධාතුන් ව හසල කොපමනක්ද මහා ධාතුන් වහසල හත් නම විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා ඒ තමයි ධන්ත ධාතුන් වහසල හතර නම අකුධාතුන් වහන්සේලා දෙනම සහ ලලාට ධාතුන් වහන්සේ මේ විශාලතම සරවඥ ධාතුන් වහන්සේලා හත්නම ඇරුණහම කුඩා ධාතුන් වහන්සේලා මධ්‍යම ධාතුන් වහන්සේල මහා ධාතුන් වහන්සේලා කියල නැවත කොටස් තුනකට බෙදෙනවා කුඩාම ධාතුන් වහන්සේලා අබයට සමානයි මධ්‍යම ධාතුන් වහන්සේලා කඩසහල් සමානයි හාල්ලටයක් දෙකට කැඩන හම වගේ මහාධාතුන් වහන්සේලා මුම් පියල්ලක් වගේ කියල සඳහන් කරනවා කුඩා ධාතුන් වහන්සේලා සමෙකුළු පාටයි. මධ්‍යම ධාතුන් වහන්සේලා ඇද්දලපාටයි මහාධාතුන් වහසේලා රන්වන් පාටයි. මේ සියල්ලගේම එකතුව තමයි ද්‍රෝනාටක් පිනතුනි ද්‍රෝණයක් කියල කියන්නේ සඳහන් කරනවා අපි හුන්ඩු හැටියට සඳහන් කළුත් ද්‍රෝණයක් ඇතුළේ හුන්්ඩු තිස් දෙකක් තියෙනවා කියලා. ද්‍රෝණ අටක් තියෙනවා එමන තිස් දෙකේ ව්වාටක් දෙසිය පනස් අය හුන්ඩු දෙසිය පණස්සයක් ද්‍රෝණ අටක් සේරු හැටියට බැලුවොත් හැට අතර ඉතුරු වෙච්ච ධාතුන් වහසලගේ ප්‍රමාණයේ මේ ධාතුන් වහන්සේලගේ ප්‍රමාණය බුදුරජාණන් වහසගේ ශරීර දහත්වේ ප්‍රමාණයත් යම් ප්‍රමාණයකට අපිට කියපානෝ. භාගිතුන් වහසගේ ශරීර ප්‍රමාය කොතනවත් කාටවත් ප්‍රමාණ කරන්න පුළුහංකම පුළහංකමක් නෑ. බ්‍රහ්ම භූතන් අතිතු ලංගෙලකි වේකයි කාටවත් තුළනය කරන්න පුළහංකමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ උස ප්‍රමාණයන් ශරීර ප්‍රමාණයන්. ධර්මය සඳහන් කරනකොට බුද්ධවන් සාට්ට කතාව සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ කොච්චර ව සයිද කියලා රියං ගොලින්නං රියන් දහාටක් කියල තමයි සඳහන් කරලතින් දහාට රියනක් ශරීර්පමාණයෙන් උසයි කියලා ධාතුන් වහන්සේලා ද්‍රෝනාටක් ඉතුරුවෙන්ට අධිෂ්ඨාන කළා ධන්ත ධාතුන් වහන්සේ බාගිතුන් වහන්සගේ ශ්‍රීීමකයේ වැඩෙහිටිය සම සතලිස් ධන්ත ධාතුන් වහන්සල කර නැපිකෙන් ඒ ධාතුන් වහන්සේලා හතලිහම ඉතිරුුණා එතුට අනික් ධාතුන් වහන්සල කොහෙද තියෙන්නේ මහා පරනිර්වාණ සූත්‍රයේ ඒ පිළිබඳව සඳහන් කරනකොට කරුණු පැහැදිරි කරනවා චත්්තා ලීසා සමාද කේසා ලෝමාච සබ්දසු දේවා හරිින්සු ඒ කේ චක්චවාරු අරණ මහා දන්තධාතුන් වහන්සේලා හතරන මැරුණහම ඉතුරු ධන්තධාතුන් වහන්සේලා තිස් හයනම කේසධාතුන් වහන්සේලා ලෝම දාතුන් වහන්සේලා අනෙකුත් දාතුන් වහන්සේලා දෙවිවරු අරංගයා කියල සඳංකර දේවා හරිං සුවේකේකං චක්කවාල පරම්පරා සක්වල පරම්පරවින් දෙවී අරංගයා කිය කියනවා. පිනතින කෝටි ලක්සයක් සක්වල බුදුරජාණන් වහස ්‍යාඥා ශේෂත්‍රයේ. එනම් මේ සරුවගඥ ධාතුන් වහන්සේලා සක්වලවල් කෝටි ලක්සේම අවමවාසයෙන් වැඩඉන්න. ගෝටි ලක්සේ කරම් කොහොමත් වැඩෙඉන්න හැබැයි. එක සක්වලකට සමහර වෙලාවට තියෙන්නේ එකම එක ධාතුන් වහන්සෙනමයි කේසධාතුන් වහන්සෙනම ලෝම ධාතුන් වහන්සෙනම එක ධන්තධාතුන් වහන්සෙනම එක කුඩා ධාතුන් වහන්සෙනම එක ධාතුන් වහන්සෙනමක් තමයි සක්වලට වැඩේ නමුත් පිනතිනී මේ සක්වල ගැන කල්පන කරන්නුකෝ මෙ අපි ජීවත්වෙන සක්වල ධාතුන් වහසල කොච්චර වැඩයින්නවද මේ සක් වලි. මේ සක්වලෙත් සක්වලක ලෝක තිස් එකක් තියෙනවා. මේ සක්වලත් මනුස්ස ලෝකෙට කොච්චර හම්බ වෙලා තියෙනවා. පිනතින මනුස්සලෝකෙත් ලංකාව මොන තරං ධාතුන් වහසල වැඩයිවා. එතකොට එක් සමහර සක්වලකටම වැඩයින්නේ එක මේක ලෝම ධාතුන් වහසෙනමයි. ද්‍රෝනා අටින් අපේ අනුරාධපුරේ මහසෑයි විතරක් ද්‍රෝණයක්ම වැඩෙඉන්නවා. එතට අනික් හැමතැනටම විසරුුණේ ද්‍රෝණ හතයි ඒ ද්‍රෝණ හතෙනුත් කොඩා මධ්‍යම මහා කියන ධාතුන් වහසලා ලංකාවි කොච්චර වැඩඉන්නවාද ඊට අමතර අපි මුලින් සගහන් කළා මහා ධාතුන් වහස හත් නමක් අධදිිෂ්ඨාන කලා කියලා. ඒ හත්නමිෙනුත් මේ වෙන කොට ධන්තධාතුන් වහන්සේ ලත් දෙනමක් ලංකාවේ විතරක් වැඩඉන්නවා දකුණු අකුධාතුන් වහන්සේ ලංකාවුම වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන විශාලතම සරුවඥධාතුන් වහන්සේ. ඒ තමයි ලලාටධාතුන් වහන්සේ සේරුවාවිල මංගල මහසඇයි අදක් පුද්‍ර්මි විහිදෝමි වැඩන්න. ලංකාවේ අපිට තරන් මේ කෝටි ලක්සයක් සක්වලින් අනුග්‍රහල් ලැබුණ වෙනත් රටක් නක් නැහැ. මේ සක්වලට විශේෂා ුග්‍රහයක් තියෙනවා භාගිතන් වහන්සේ වැඩහිට පුසක්වල එයින් අපි රටට මහපුදුමාකාර උපකාරයක් කරලා තියෙනවා. ධාතුන් වහන්සල ඒ තරම්ම මේ රටේ වැඩඉන්න නිසා. හිත මේ රට තාමත් ආරක්ෂා වෙලා තියනවා. ඇයි මේරට ආරක්ෂාවෙන්නේ බුද්ධ ශාසනයේ පවතින්ඩන නිසා භාගිතුන් වහසේගේ අධිෂ්ඨානය නිසත් සරුවෝග්ඥ ධාතුන් වහසලගේ ශක්තිය නිසා මේ රට රැකිල තියෙනව මිසක් නැතැන් අවාසනාවන්ත මිනිස්සු ජීවත්වෙන රට මේ තරන් ධාහතුන් වහන්සලා ලැබිලත් ීයෙන් කී දෙෙනනාද පිනතින ඒම් ප්‍රයෝජනගන්න කීයෙන් කීදනාද බුදුරජාණන් වහසට සල කණ්ඩ දන්නේ මෙක් බෞද්ධ රටක් කියලා කියන්නේ නමුත් සමස්තයේ අරගෙන කල්පනා කරලා බැලුවොත් රටී නොක්කොම බෞද්ධ නිමේනි බෞද්ධ පිරිස ගැනකල්පනා කරලා බැලුවූ ඉන්න පිරිසි යටක් පිරිසින් එක දවසකටීනෙක් බුදුන් වඳදිනව ඇත්ද වඳිනායට වඩා නොවදිනාය ඉතා විශාලයි මෙච්චර භාග්‍යයක් ලැබිල ගෙදරකනම් දරුව ටිකත් එකතු කරගෙන බුදුන් වදින මව්පියෝ කීයෙන් කී දෙනා දීන්නේ නොඒෙක් වැඩ කියලා නොයෙක් දෙනා නොයෙක් පැත්තර පිටත් වෙනවා සමහරයිට උයන්ඩ තියෙනවා සමහර ගමනක් යන්න තියනවා. සමහරයට පාඩන් කරඩ තියෙනවා මේ මේ හේතු දක්වලා භාගිතුන් වහසිට වන්දනා කරන එක විතරක් අත්හැරල තියෙනවා. ඔය නොඒෙක් වැඩ තිබුණායේ වෙලාවෙනකොට සියලු වැඩ පැත්තක දාලා රූපෝ අනීගව ටිකතියෙනවා. කොයි තරන් අවාසනාවන්ද තැනක දපිඉන්නේ කියලා ඉතිල බණන්නට මෙච්චර අනුකම්පා කරලා තියනකොට අපිටි පිනතින අපි පවතින තත්ත්වයේ. ා වෙනස් වන්න්ඩෝන කෙල හිතෙනවන. මේ රටට මීට වඩා යහපතක් වෙන්ඩෝන කියල හිතනවනන්. අනාගතය අපේ දරුවන්ට මීට වඩා හොඳ රටක් ඉතුරුව වෙන් ඩෝනය කියල හිතනවන. අදාපි මේ හිතන ප්‍රමාණී වෙනස් කරන්න වනවා. අපි ක්‍රියාත්පක වෙන ප්‍රමාණී වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්තන් කටේ නාගතයේ මීට වඩා ඉතා අවාසනාවන්ද තැනකට ඉනවා. අපේ දරුවන්ගේ ජීවිත ඉතා අවාසනාවන්ත ජීවිත බවට පත්වෙනවා. මූන පාණ්ඩ සිද්ධ වෙන කරදරවල ස්වාභාවික විපත් සතුරු කරදර මීට වඩා පින්නතුනී බොහෝසේ උග්‍රවෙන. එක වෙනස් කර නෝන වෙනස් කරන්න පුළුවන් කාටද. එක වෙනස් කරන්න පුළුවන් පිරිසක් ඉන්නවානන්. මේ බෞද්ධ පිරිසට විතර ඒක කරන්න පුළුවන් නමුත් අපි ඒ කාරණාවත්හැරලා වෙනවෙන දේවල් මුල් තැනට තියාගෙනන්නවා සමහරයේ මිත්‍යයාදුෂ්ටික නමුත් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතය වනත් දෙන්ඩ සූදානන් වෙනකොටේ අපි ගාවේහෙම කිසිම දෙයක් නැතුව අපි විවේචනය කර කර විතරක් බලාගෙනන්න. ඒ අඒයි තන්ගේ ආගම වෙනුවෙන් ජීවිතෙත්දෙනවා. අපි බුද්ධහගම වෙනුවෙන් බුදුරජාණන් වහස වෙනුවෙන් මොනෝද කළේ කියල කල්පනා කරල බැලුවොත් ඒ අයිමම සඳහන් කළේ දවසකට විනාඩි දහයක් බුදුරජාණන් වහන්ේ ඟ ධනගහන්නඩුවත් කාලයක් පිටිනෑ. නමුත් තාමත් මේ විදිති ඉන්නවා භාගිතුන් වහසගේ සාාසනයේ මේ රටිය ආරක්ෂා විෙන්නුව නිසා. ඒ භාගිතු වහසගේ කරුණාව හින්දම තමයි. මෙම ජීවත්ත ආන්ගේ නිසා මේ කරුණු විශේෂයෙන් හිතන්ඩෝනේ. බුදුරජාණන් වහන්සේ කොච්චරාපට අධිෂ්ටාන අනුග්‍රහ කලාාද. භාගිතුන් වහසගමේ අධිෂ්ඨාන ශක්තිය මොනතරන් ප්‍රබලද. භාගිතුන් වහසගේ ගුණේ අනන්ත බව කොච්චරද කියන කාරණාවයි මේ හැමතැනීම අපිටිකිවි. එනම් බුදුගුණා අනන්තයි කියලා භාවනවැඩට ගත්තුත්. මේ අනන්ත බව වැටහෙන්ඩ වැටහෙන්ඩ තමයි අපේ හිත ඒ බුදුගුණේ ඔස්සේ වැඩෙෙන්ට පටන්ගන්න. එහෙම කරුණු වැටහෙන්ට පටන්ගත්තුත් තේරෙනවා බුදුගුණ භාවනාව කියල කියන්නේ කොච්චර සංකීර්ණ භාවනාවක්ද කියලා. මනතන ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා. අචින්තේය සූත්‍රයේ ඇසුරු කරගෙන සිදුකරන හතර විනි ධර්ම දේශනාවු අපි මේ විදිහට නිමාකරමු. මේ උතුම් ධර්ම දේශනාවේ අද දායකත්වය දරුණු ලබන්නේ හොරන කණන් විලපදිංචි ස්වර්ණලතා බමුණු ආරච්චි මෑණියන් විසින්. උතු මරමුණු කීපයක් සේ හිපත් කරනවා මේට වසර හතලිහකට පෙර මියගිය සේතන්සිං්ඥෝ බමුණු ආරච්චි පයාානන්ට පින් අනුමෝදන් කිරීමත් පතිරගේ ඇසිලික් ඕොනා මෑැනියන්ටත් රෝපා බමුණුවාආරච්චි සහෝදරියයටත් පාලිත වික්‍රම සිංහ ස්වාමි පුෘුෂයාාණන්ටත් බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘුවරව වැඩසිට අපවත්ම වදාළ අතිපූජනීය දරනාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් සියලුම සංගපීතරුන් වහන්සේලාටත් මේ රැස්කරගත්ත උතුම් සද්ධර්ම දානමය කුසල කරර්මය අනු මෝදන් බේවා ඊට අමතරව දේශකයණන් වහන්සේටත් පිංකමට සහභාගියූ සියලු දෙනාට සහ සියලු දෙනාගේ පවුල්වොල සියලුම සාමාජික සාමාජිකාවන්ටත් බෞද්ධයා කාර්මණ්ඩලේ සියලු දෙනාටමත් ලක්වැසි ලොවැසි ධර්මශ්‍රවනය කරන සියලුම දෙනාටත් ප්‍රත්නත්‍රී ආශිර්වාදේල බේවා කොරෝණ වසංගතයෙන් පීඩාවට පත්ත සිටින ලක්වාසී සහ ලෝවාසී සියලුම ජනතාවට තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඉක්මං සුවේ නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පිං අනුමෝදන් කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් පිංහා රත්නත්‍රය යාශිරුවාදය ලැබේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය බෝධ කරගන්ඩ මේ මහාකුසල කරමය හේතුවේවා කල නැවතවතාව ප්‍රර්ථන කරමු. ආකාසත් සහාචජමත්හාදේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනු මෝදිිත්වාච්චිරංග්‍රක් අන්තුළෝක සාාසනන් දේවෝ වසතුකාලීනે සස්්‍ය සම්පත්ති හෝතුච පිතෝ භවතුළු කෝචරාජා භවතු දමම්මිකෝ